ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජල සම්පාදන මණ්ඩලයට අයත් රුපියල් 1,74,00,000ක් සාවත්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට වරදකර වූ ගණකාධිකාරීවරයාට ත්‍රිකුණාමලය මහාධිකරණය අද අවුරුදු 10ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා. ඒ මෙම නඩුව අද මහාධිකරණ විනිසුරු එම් ඉලංශීරියන් මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී සාවත්‍ය පරිහරණයට ලක් කළ රුපියල් 1,74,00,000ක් වන මුදල මෙන් තුන් ගුණයක්. එනම් රුපියල් 5,22,00,000ක මුදලක් විත්තිකරුකෙන් නැවත ලබා ගැනීමට කටයුතු කරන්නයි අධිකරණය මෙහිදී නියෝග කළා. මෙම මුදල ගෙවීමට අපොහොසත්වුව හොත් තවත් අවුරුදු 10ක බරපතල වැඩ සහිත සිරදඬුවමකට විත්තිකරු යටත් වීමට සිදුවන බවද අද දින ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන්. අවුරුදු 14ක දීර්ඝ විභාගයකින් අනතුරුව අද මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය මුදල් අවභාවිතය සඳහා ගණකාධිකාරීවරයා චෙක්පත් 6ක් භාවිතා කර ඇති බවත් එන් චෙක්පත් 5ක් ඔහු තම බිරිඳගේ බැංකු ගිණුමට බැර කර ඇති බවත් අධිකරණය හමුවේ ඔප්පු වුණා. තවත් චෙක්පතක් ඔහු විසින්ම අත්සන් තබා ත්‍රිකුණාමලයේ බැංකු ශාඛාවකින් මුදල් කර තිබීමත් මෙම නඩු විභාගයේදී සාධාරණ සැකයකින් තොරව සනාථ වී තිබෙනවා. විත්තිකරු විසින් ලබා දිය යුතු 5,22,00,000 වූ මුදල යළි ලබා ගැනීම සඳහා ඔහුගේ චංචල සහ නිශ්චල දේපල ඉඩම් රන් ආවරණ සහ මෙම නඩුව ගොනු කිරීමෙන් අනතුරුව ඔහුගේ දරුවන් වෙත පවරා දී තිබෙන සියලු ඉඩම් වහා අත්පත් කරගෙන ප්‍රසිද්ධ වෙන්දේසිය විකිණීමට කටයුතු කරන්නයි විනිසුරු එම් ඉලංචේලියන් ලබා දුන් තීන්දුවේ සඳහන්. මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කුමාර රත්නම් සහ රාජ්‍ය නීතිඥ එස් යාදවන් මහත්වරු පෙනී සිටියා. මහජනතාවගේ බදු මුදල් අපහරණය කරන රාජ්‍ය නිලධාරීන්ට මෙම නඩුවේ තීන්දුව ආදර්ශයක් වනු ඇති බව වෙනසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබෙනවා.